Hi friends, welcome back to Lucky Recaps. Tale of Nine Tales kena Supreme Korean Fantasy TV series eke palaweni video eka tama ada api Lucky Recaps tulin narannawe. Irimi otteke deshito? Ion. Naine'n? 36살. Mio sai kasseyo? 1600. No comment. Kuriga mio keyo? 아홉 개. 뭐 사람한테 꼬리를 No comment. 그 관리가 힘들겠어요. 그렇죠? 아, 예. 샴푸랑 린스는 랩 그리고 노코멘트. 좋아하는 음식이 뭐예요? 간? මූවියක පටන් ගන්නේ ෆැමිලි එකක් මුහුණ දෙන භයානක කා ඇක්සිඩන්ට් එකක් පෙන්නමින්. මේ ඇක්සිඩන්ට් එක වෙන්නේ මෙතන ඉන්න චූටි ළමයාගේ බර්ත්ඩේ එක දවසේ. මේ ළමයාට බර්ත්ඩේ gift එකක් විදියට music box එකක් ලැබෙනවා. ඒත් එක්කම තමා මෙයාලා ගමන් කරන වාහනය මේ විදියට ඇක්සිඩන්ට් වෙන්නේ. මේ චූටි ළමයාගේ නම තමා ජියා. එයා දකින්න එයාගේ අම්මවයි තාත්තවයි ඇක්සිඩන්ට් වෙලා සිහසුන් වෙලා තියෙන විදිය. ඒත් එක්කම මිනිස්සු දෙන්නෙක් යව පහු කරන්න යනවා. මේ චූටි ගැහළු ළමයාවත් සිහසුන් වෙනවා. ජියා අපව නැගිටිනවා. එයා म्यूजिक बॉक्स प्ले कर तरह मेनिसा जियागे कामरे मेदेन बेरे उत्साह मे विलाटेलियन सत्य कहनवा फोक्स तेन रतुपाट कुड़े तीयागत्स मनुष्य तकनवाकना जियागे हनवा ओया एम दिखेला जिया बैठम निशब्द विनवा मे विलाविधि मे सिद्धवन हेम दिया जियागे अमतक करवल दानवा टिक विलाव कि जिया दकीन अपहु एक्सीडेंट गुण तन अवितिनवा केला पोलिस निर्धारण अवट प्रदेश परीक्षा कर राजकारीयमेंट सहभागी मनस अदाल मणमालिय विवाह पला दुर्लभ वर्गे फोक्स मे अतिम मुनगहन आफ्टर लाइफ इमिग्रेशन ऑफिस मेतन सिद्ध मरणीन पशु जीवित मनुष्य विश्वास मे आपके भूमि
අධික ඇඳුම් පැළඳුම් නිසා ඇයට මේ තැනත්ත ගැන සැකයක් ඇති වෙනවා. ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ එවුන්ගේ සහෝදරයා වන ලීරන්. මේකෙන් පස්සේ එවුන්ට කතා කරන ඔහුගේ මල්ලි ලීරන් කියන්නේ ඔහු එවුන් ගැන හැම විස්තරයක්ම ජියාට පැවසූ බව. හවස් වෙලා ජියා බස් එකට නගින්න ඉන්නවා. මෙතනම හයි ස්කූල් ගස්ලා දෙන්නෙක් සහ බිපු මිනිස්සෙක් ඉන්නවා. මේ වයසක සීයා බිම වැටුණ නිසා ජියා ඔහුට නැගිටින්න උදව් කරන අතර මේ වෙලාවේදී බස් එක එනවා. සීයා දිගටම ජියාගේ අතින් අල්ලන් හිටපු නිසා ඇයට බස් එකට නගින්න බැරි වෙනවා. බස් එක ඇත යදි ජියා දකිනවා එවුන් මේ බස් එකේ හිටියා කියලා. ජියා සීයාව ඔහුගේ නිවසට එක්කන් යනවා. තමන් ජියාව ලොකු අනතුරකින් බේරගත්ත බව මේ සීයා ජියාට කියනවා. එතනින් ටැක්සි එකක් නවත්ත ගන්න ජියා අර බස් එක යන පස්සේ නැන්න පටන් ගන්නවා. බස් එක උමන් මාර්ගයට ඇතුළු වෙනවා. මේ බස් එක ඇතුළේ හිටපු හයි ස්කූල් ගර්ල්ට එවුන් ඇටැක් කරන විදිහත් අපිට පෙන්නනවා. ඒ බස් එක උමන් මාර්ගය ඇතුළේදී අනතුරට ලක් වෙලා කියලා ජියා දකිනවා. එයා ඉක්මනටම පොලිසියට කෝල් කරලා මේ ගැන කියනවා. බස් එකේ කවුරුත් නැහැ. අර හයි ස්කූල් ගර්ල් විතරක් ගොඩක් අමාරුවෙන් බිම වැටිලා ඉන්නවා. ජියා එව වහම රෝහල් ගත කරනවා. බස් එකේ හිටපු අනිත් අයට එවුන්ගෙන් අනතුරක් වෙන්නේ නැති කියලා ජියා හිතනවා. අර ගර්ල්ව හම්බ වෙන ජියා මේ ගර්ල්ගෙන් එවුන් ගැන අහනවා. එතකොට ඒ ගර්ල් කියනවා එවුන්ට එව ඝාතනය කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මේ ගර්ල්ගේ ආරක්ෂාවට ජියා එව තමන්ගේ ගෙදරට එක්කන් යනවා. නමුත් ජියාට මේ ගර්ල් ගැන පොඩි සැකයක් ඇති වෙලා තියන්නේ. මේ අතරේදී එවුන්ට හොස්පිටල් එකෙන් දැනගන්න හම්බ වෙනවා ජියා අර හයි ස්කූල් ගර්ල් වයාගේ ගෙදරට එක්කන් ගියපු බව. ජියාට අර ගර්ල් ගැන සැක හිතෙන හින්දා ඇය දිගින් දිගට මේ ගර්ල්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එක පාරට මේ ගර්ල් එයාගේ ස්වරූපය ලීරන් විදියට මාරු කර ගන්නවා. ඔයාලට මතකයි නේද මේ ලීරන් කියන්නේ එවුන්ගේ මල්ලි. ලීරන් ජියාට ඇටැක් කරන්න හදද්දිම එතනට එන එවුන් ජියාව බේරගන්නවා. අයියයි මල්ලි රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මේකෙන් පස්සේ එවුන් ජියාගේ මතකය මකා දානවා. ඒත් මෙතන ජියා ඔක්කොම වීඩියෝ වෙන විදියට කැමරාවක් සවි කරලා තියන්නේ. ඒ ගැන එවුන් නොදන්න නිසා ඔහුට ඒක ඉවත් කරන්න නොහැකි වෙනවා. ගෙදර ගියාට පස්සේ එවුන් දකිනවා ඔහු මල්ලි එක්ක ෆයිට් කරන වීඩියෝ එකක් ජියාවට එවලා කියලා. මේක දැක්කම තමයි ඔහුට තේරෙන්නේ ඔහුට ජියාගේ මතකය මකන්න හැකියාවක් නොමැති බව. ජියා ඔහුට කෝල් එකක් ගන්නවා බිල්ඩින් එකක් උඩට ගිහිල්ලා. ඔහු ගැන තියෙන ෆයිල්ස් වගේක් ගන්න ජියා ඔහුට තමන්ව බේරගන්න ලෙස කියලා ඒ උස බිල්ඩින් එකෙන් පහළට පනිනවා. වහා මෙතනට එන යෙවුන් නැව බේරගන්නවා. මේ සිදුවීම හින්දා ජියාට තේරෙනවා යෙවුන් කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි කියලා. ඒ වගේම ඇයට මතක් වෙනවා තමන්ව පොඩි කාලේදී ගෙදර හිටපු මිනිස් වෙස් ගත්ත වෘකයන්ගෙන් බේරගත්තේ යෙවුන් කියලා. යෙවුන්ගේ අතීත දර්ශන අපිට පෙන්නනවා. ඉස්සර ඔහු තමයි කඳුකරයට අධිපති දෙවියන්. ඒ ප්‍රදේශයේ පාලනය කරමින් ඉඳලා තියන්නේ ඔහු. ඒ දවස්වල ඔහු හමු වෙන්න පුංචි ගැහණු ළමයෙක් කෙනවා. ඇගේ නම ඒයම්. මේ ගැහණු ළමයා ටිකෙන් ටික තරුණ වුණාට පස්සේ ගෝල්ඩ් යෙවුන්නේ ඒයම් සමග ආදරයෙන් බැඳෙනවා. ඇත්තටම මේ ඒයම්ගේ රූපය ජියාගේ රූපයට සමානයි. හදිස්සියෙම සිදුවන කරදරයක් නිසා ඒයම් මිය යනවා. යෙවුන් ඒයම්ගේ ආත්මය හොයාගෙන එනවා. ඇවිත් ඒ ආත්මයට ඔහුගේ ෆොක්ස් ග්‍රේන් එක ලබා දෙනවා. මේ ෆොක්ස් ග්‍රේන් එක මගින් නැවතත් ඇය මිනිස් ලෝකයට ආවහම ඇයව හොයාගන්න බව කියලා යෙවුන් නැට පොරොන්දු වෙනවා. එදා ඉඳන් ඔහු දිගින් දෙකටම ඔහුගේ පෙම්වතිය වුණ ඒයම්ව සොයනවා. ජියා පොඩි කාලෙත් ඒයම්ට සමාන වුණ නිසා තමා පොඩි කාලෙදී ඔහු ජියාවර වෘකයන්ගෙන් බේරගත්තේ. එකවරම ඔහුට මත්තුන ගතියක් දැනෙනවා. ජියා ඔහුට මත් වෙන්න මොනා හරි දෙයක් දීලා. මේ විදියට ඔහු මත් කරපු ජියා ඔහුගෙන් තමන්ගේ දෙමව්පියන් ගැන අහනවා. ඒත් ඔහු කියන්නේ නම් ඔහු ඒ ගැන කිසිවක් නොදන්නා බව. ජියා පොඩි කාලෙදී ඇව වෙස් මාරු කළ හැකි වෘකයන් දෙදෙනෙකුට හසු වී සිටි බවත් ඔහු ජියාව මේ දෙන්නගෙන් බේරගත් බවත් ඔහු කියනවා. ඔහු එන විටත් එතන ජියාගේ අම්මගේ තාත්තගේ මලසිරුර තිබිලා නැහැ. එවුන්ට විරුද්ධව තියෙන සාක්ෂිය හැම තැනටම කියනවා කියලා ජියා එවුන්ට තර්ජනය කරනවා. ඒ සාක්ෂි විනාශ කරන්න අවශ්‍ය නම් ජියාට ඇගේ දෙමව්පියන්ට සිදුන දේ හොයාගන්න උදව් වෙන්න කියලා ඇය ඔහුගෙන් ඉල්ලනවා. ඉතින් ජියාට උදව් කරන්න එවුන් කැමති වෙනවා. ඔහු ගිහිල්ලා මියගේ මිනිස්සුන්ගේ ලයිස්තුවේ ජියාගේ අම්මගේ තාත්තගේ නම් තියෙනවද කියලා ඔහුගේ ආච්චි අම්මගෙන් අහලා බලනවා. මෙතනදී ඔහු දැනගන්නවා ලයිස්තුවේ මේ දෙන්නගේ නම් නැහැ කියලා. ඒ අනුව මෙයාලා දැනගන්නවා ජියාගේ දෙමව්පියන් තවමත් ජීවතුන් අතර සිටින බව. මේක ඇහුවම ජියාට ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම ඇය එවුන්ට ස්තුති කරනවා. එවුන්ට ජියා එක්ක වැඩ කරමින් හිටපු ඩ්‍රීම් ඩීමන් කෙනෙකු අල්ලගන්නත් පුළුවන් වෙනවා. මේ අතරදී මුහුද මැද්ද ගමන් කරපු දීවරයන් පිරිසකට හිස්කබලක් හොයාගන්න හැකි වෙලා. මේ හිස්කබල තියෙන දතක් නිසා ඔවුන් දැනගන්නවා මේ හිස්කබල කලින් අතුරුදහන් වුණ එයාලගේ යාළුවෙක්ගේ කියලා. හිස්කබල ගැන දැනගන්න ලැබුණම මේ දීවරයන්ගේ දුව අඬන්න ගත්ත ඇගේ පියා මිය ගිහින් කියලා. මේ අතරදී ඩ්‍රීම් ඩීමන්ව ශීතකරණයක සිරකරන එවුන් මේ ඩීමන් ගැන ඔහුගේ මල්ලි ලීරන් ගැන විස්තර අහනවා. ඒ අනුව ඔහු දැනගන්නවා අර හිස්කබල හමුණු දූපත ආසන්නේ ඔහුගේ මල්ලි ලීරන් ගැවසෙන බව. යෙවුන් ඔහුව හොයන් ගියාම ලීරන් කියනවා ඔහු ඊළඟට ජියාව ඝාතනය කරන බව. මේ අතරදී හිස්කබල ගැන දැනගන්න ලැබෙන ජියා මේ දූපතට එනවා ඒ ගැන හොයන්න. ඇගේ ආරක්ෂාවට යෙවුන් ඇත් සමග එනවා. ඒ දූපත කොට
ගොඩක් පොඩි. ඒ වගේම මේ දූපතේ වැඩි දෙනෙක් කරන්නේ දිවිවර රස්සාව. ජීආර් මිනිස් ඉස්කබල ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. ඒක අදාළ කෙනාගේ දුව වෙන යන්ගේ ජියාව හම්බ වෙන්න ඇවිල්ලා ඇගේ තාත්තා ගැන විස්තර කියනවා. ඒත් මේ දූපතේ ඉන්න අනෙක් දිවිවරයින් නම් ජියා එක්ක කතා කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ජියා ඒවුන් එක්ක එකතු වෙලා මේ දූපතේ කඳුකරයට යනවා. ඇත්තටම ඒවුන් ගෝඩ් කෙනෙක් විදිහට පාලනය කරලා තියන්නේ මේ ප්‍රදේශයේ තියෙන කඳුකරය. මෙතනදී මේ දෙන්නට තරුණියකගේ ස්පිරිට් එකක් හමු වෙනවා. ඇය ගොඩ කාලයකට පස්සේ තමන්ගේ ප්‍රධානියා වුණ ඒවන්ව දැකපු නිසා ඔහුට ආචාර කරනවා. ඇත්තටම මේ වෘක්ෂ දේවතාවියා. ඇය වේගහට බැඳ දමා ඇති නිසා ඇයට කොහෙටවත් ගමන් කරන්න බෑ. ඉතින් ජියා මේ දේවතාවියගේ බැමිලිහෙල ඇව නිදහස් කරනවා. ජියාට ස්තුති කරන දෙවඟන ජියාට මේ වනාන්තරය සමග ලොකු සම්බන්ධයක් ඇති බවත් වහා මුතුරු ප්‍රදේශයට ගොස් ඒගෙන සොයා බලන ලෙසත් කියලා එතනින් නොපෙනී යනවා. ජියා ඒවන් එක්ක උතුරු දිශාවට ගමන් කරනවා. ඔවුන්ට ගුහාවක් හම්බ වෙනවා. මේ ගුහාව හොඳින් දැකලා පුරුදු එකක් කියලා ජියාට හිතෙනවා. ඇත්තටම ඇගේ අම්මයි තාත්තයි මේ ගුහාව ඉස්සරහා ඉඳන් ගත්තු ෆොටෝ එකක් තිබුණ බව ඇයට මතක් වෙනවා. ඒ ෆොටෝ එක පරීක්ෂා කරලා බැලුවම ඇත්තටම මේ ගුහාවමයි කියලා ඇයට තේරෙනවා. ඒ ෆොටෝ එක ගත්තු කාලේදී ජියා ඉඳලා තියන්නේ එයාගේ අම්මගේ බඩ ඇතුලේ. ඒ කියන්නේ මේ ෆොටෝ එක ජියා ඉපදෙන්නත් කලින් ගත්තු එකක්. ටික වෙලාවකින් කැලේ ඇතුලේ ඉඳන් මිනිහෙක් දුවගෙන එනවා කෑ ගහගෙන. ඔහුව බේරගන්න කියලා. ඔහු යෙවුන්ගෙන් සහ ජියාගෙන් ඉල්ලනවා. ඒත් එකවරම ඔහු ජියාට ඇටැක් කරනවා. යෙවුන් ජියාගේ තුවාලෙට බෙහෙත් දානවා. එතන පිච්චෙනවා වගේ ජියාට දැනෙනවා. ජියාගේ ස්වරූපය ටිකක් වෙනස් වෙලා එකවරම ඇයි ඔය අම්මව මැරුවේ කියලා ඇය යෙවුන්ගෙන් අහනවා. මේ අතරේදී එක ගම්වැසියෙක් තිබහට වැසිකිලි වලකින් වතුර බොනවා. එතනදී ඔහුගේ හිස වැසිකිලි වලේ හිර වෙලා ඔහු මිය යනවා. ජියා ඔහුව පරීක්ෂා කරලා බැලුවම ඔහුගේ අතේ තිබිලා කළු පාට කෙස් රදක් ජියාට හම්බ වෙනවා. මේ අතරේදී ගමේ ඉන්න තවත් දීවරයෙක්ව පෙන්නනවා. ඔහු ගොඩක් බය වෙලා ඉන්නේ. මිස්ටර් සියෝ ඔහුව හොයන් යයි කියලා ඔහු නිතරම මුමුණනවා. ඒ දීවරයා ඔවුන්ට අතීත කතාවක් කියනවා. ඔහු තවත් දීවරයන් හතර දෙනෙක් සමග මුහුදු ගිහිල්ලා පාර හොයාගන්න බැරුව අතරමන් වෙලා තියෙනවා. මේ අතරේදී මිස්ටර් සියෝට අනතුරක් වෙලා ඔහුගේ පාදයක් අහිමි වෙනවා. ඔවුන් දින ගණනක් හැමතේ ගත කරනවා. කන්න දෙයක් නැති හින්දා අවසානයේදී මේ තුන් දෙනා එක්ක මිස්ටර් සියෝව ඝාතනය කරලා ඔහුගේ මල සිරුර ආහාරයට ගන්නවා. අර මුලින් හමුවුණු හිස්කබ්ල ඇති මිස්ටර් සියෝට මේ ටික කියපු මේ කෙනා එකවරම කහින්න පටන් ගන්නවා. ඔහුගේ කටනුත් කළුපාට කෙස් රදක් එළියට එනවා. ඔහුවත් මරණයට පත් වෙනවා. මේ වෙලාවේදී මිස්ටර් සියෝගේ දුව යන්ගේ ඔහුගේ තාත්තව ඝාතනය කරලා ආහාරයට ගත් ඉතුරු තුන් දෙනාව මරන්න චාරිත්‍රයක් ඉටු කරමින් ඉන්නේ. ඇත්තටම ඇයට මේකට උදව් කරන්න ලීරන්. දැන් මිස්ටර් සියෝ එක ගියපු තුන් දෙනාගෙන් දෙන්නෙක්ම මිය ගියා. ඒ ඉතිරි වුණ කෙනාගේ නිවසට ජියා යනවා. එයා දකිනවා දීවර ගම්මානයේ මිනිසුන් වන්දනාමාන කරන ගෝඩ් කෙනෙකුගේ ෆොටෝ එකක්. ඒත් ඇත්තටම මේ ෆොටෝ එක ඔරිජිනල් ගෝඩ්ගේ ෆොටෝ එකට වඩා වෙනස්. මොකද ෆොටෝ එකේ ඉන්න ඩ්‍රැගන්ට කකුල් ඇඳලා නැති නිසා ඒක ස්නේක් කෙනෙක් වගේ තමයි පේන්නේ. ඒ ඉන්නේ ඇත්තටම ඉමෝගි කියලා කොරියන් පුරාවෘත්තවල හඳුන්වන සත්වයෙක්. මේ කතාවේදී ඉමෝගිව හඳුන්වන්නේ ඩීමන් කෙනෙක් විදියට නිසා මන්නේ ඩීමන් ඉමෝගි කියලා කියන්නම්. ඩොක්ටර් ෂින්ජෝ ඉන්න ෆොක්ස්ලට විතරක් වෙන්නුනේ රෙස්ටෝරන්ට් එකක. ඔහු යුරි කියලා තරුණයෙක් දිහා බලාගෙන ඉන්නේ. මේ යුරි වැඩ කරන්නේ එවන්ගේ මල්ල ලීරන් එක්ක. ඩොක්ටර් ෂින්ජෝ ළඟට යන යූරි ඔහුට කිස් එකක් දෙනවා. ඊළඟට ඔහුට ගන්න එකක් පෙන්නලා තර්ජනය කරන ඇය ඔහුගේ චේන් එකත් අරන් එතනින් යනවා. මේ අතරේ ලීරන් හොයාගන්නවර දූපතේ කැලෑවක් මැද්ද තිබුණ ලිඳක සිර කරලා තිබුණ ඩාර්ක් ස්ප්‍රිට් එකක් ගැන. ලීරන් ඒකමේ පූජකවරියත් එක්ක එකතු වෙලා මේ ඩාර්ක් ස්ප්‍රිට් එක නිදහස් කරන්න හදනවා. මේකෙන් පස්සේ ජියා එවන් එක කතා කරමින් ඉන්නවා. මෙතනට එන ලීරන් එවන්ට ඇටැක් කරනවා. ඉතින් ජියා ඒ දෙන්නගෙන් අයින් වෙලා ඉවතට යනවා. ජියා යන්නේ අර පූජකවරියගේ නිවසට. ඒ පූජක ජියාට විෂදුමක් ආග්‍රහණය වෙන්න සලස්වලා ඇයව සිහසුන් කරනවා. ලීරන් යවුන්ට කියනවා ඔහු විසින් ඉක්මනින්ම ජියාව මරා දානවා කියලා. මෙහෙම කිව්වම යවුන්ට තේරෙනවා ජියා ඉන්නේ අනතුරක බව. ඔහු කැලේට ගිහින් ජියාව හොයන්න පටන් ගන්නවා. මේ අතරේදී ජියාව බැඳලා දාපු පූජකවරිය ඇගේ පිහිය මෝහත් කර ගන්නවා. පූජකවරිය හදන්න ජියාව බිල්ලට දීලා අර ලිඳේ ඉන්න අමනුෂ්‍යාත්මය නිදහස් කරන්න. ඒත් මෙතනට එන යවුන් පූජකවරියව ඝාතනය කරලා ජියාව බේරගන්නවා. ඒත් මේ වෙලාවේදී ජියාව තුවාල වෙලා ලේ බින්දු කිහිපයක් ළිඳට වැටෙනවා. ජියා එවුන්ට ස්තුති කරනවා හැම වෙලේම ඇව බේරා ගැනීම සම්බන්ධයෙන්. මේ වෙලාවේදී එවුන්ට ජියා තුල ඇති ඔහුගේ පෙම්වතියගේ ඒ කියන්නේ AM ගේ ගතිගුණ දැනෙන්න ගන්නවා. මේ අතර ගම්මානයේ මිනිසුන් අර ළිඳ වට එකතු වෙලා ඉන්න විදිය පෙන්නනවා. ලීරන් එතනට ඇවිල්ලා රෙදි කෑල්ලකින් වහපු චූටි ළමයෙක් වෙතන මිනිසෙකුට දෙනවා. උදෑසන ජියා සහ එවුන් දකින්වමලු ගම්මානයේම මිනිසුන් අතුරුදහන් වී ඇති බව. ජියා මේ හැම දෙයක්ම වීඩියෝ කර ගන්නවා. එවුන්ට දැනෙනවා මේ හැම
දෙයක්ම ඩීමන් ඉමෝගේගේ බලපෑම නිසා සිදු වුණ දෙයක් බව. මේ අතරදී ඔවුන්ගේ ආච්චි අම්මා දැනගන්නවා ඔහු මිනිසෙක්ව ඝාතනය කර ඇති බව. ඒ නිසා ඒ ඔවුන්ට එන්න කියනවා ඔහුට නියමිත දඬුවම ලබා දෙන්න. මේ වෙලාවේදී යූරි ලීරන්ට ඩොක්ටර් ෂින්ජෝ ගැන විස්තර කියනවා. එදා එම්ව මරපු ආත්මය ආයෙ වතාවක් ජීවත් මරයිද කියලා ලීරන් ඇවිත් ඒ ඔවුන්ගේ නහනවා. මේක හුනම ඒ ඔවුන්නම් ගොඩක් කලබල වෙනවා. මේ අතරදී සහෝදරයන් දෙන්නගේ අතීතය පෙන්නනවා. කඳුකරයේ සත්තු දඩයම් කරලා ගස්වලට ගිනි තියපු මිනිසුන් පිරිසක්ව ලීරන් විසින් ඝාතනය කරනවා. නමුත් මේ වෙලාවේදී මෙතනට එන යෙවොන් මිනිසුන්ව ඝාතනය කිරීමේ වරදට ලීරන්ට දඬුවම් කරනවා. නැවත වර්තමානයට එනවා. අර පූජකවරයේ ඝාතනය කිරීමේ වරදට යෙවොන්ට දඬුවම් විඳින්නන්න කියලා ආච්චි යෙවොන්ට කියනවා. ඒ වගේම ජයා කියන්නේ යෙම් නොවන බව හේතු ගන්වන්න ආච්චි උත්සාහ කරනවා. යෙවොන් යෙම්ට දීපු ෆොක්ස් ග්‍රේන් එක ජයා ළඟ නැති නිසා යෙම් නොවන බව ආච්චි යෙවොන්ට කියනවා. ඒත් මේක ප්‍රතික්ෂේප කරන යෙවොන් ජයා එක ඩිනර් එකකට යන බව කියලා එතනින් යනවා. ඔහුට ජයා එකෙදි හැම වෙලේම යෙම් මතක් වෙනවා. ජයා කියන කරන ගොඩක් දේවල් යෙම්ට සමාන බව ඔහුට තේරෙනවා. නමුත් ඈ ළඟ ෆොක්ස් ග්‍රේන් එකක් නැති නිසා මේ යෙම් විය නොහැකි බවත් ඔහුට හිතෙනවා. අර ලින්ද ළඟදී ලීරන් චුටි ළමයෙක්ව මිනිස්සෙක් අතර දුන්නා වලට මතකයි නේද? ලීරන් ආපහු යනවා මේ මිනිසාව මුණ ගැහෙන්න. ඉස්සර යෙවොන් දීපු දඬුවම නිසා ලීරන්ගේ ජීවිතය නැති වෙන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවේදී මේ මිනිසා තමයි ලීරන්ව බේරගෙන තියන්නේ. ඒත් මේ සාමාන්‍ය මිනිස්සේ. ඒත් ඔහු තවමත් එදා පෙනුමෙන්ම ජීවත් වෙනවා. ජයා යෙවොන්ගෙන් වෙන් වෙලා යනවා යාළුවෙක්ගේ අම්මගේ ෆියුනරල් එකකට. මේ වෙලාවේදී යෙවොන් ජයාගේ ආරක්ෂාවට ඇයට පූජනීය රෙඩ් බීන් මල්ලක් දෙනවා. ඒක ළඟ තිබුණොත් ඩීමන්ස් ලගෙන් ඇයට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු යනවා ඔහුට නියමිත දඬුවම විඳින්න. එතනදී ඔහු සතියක් තිස්සේ හිම කන්දක බැඳ දමන දඬුවමක් නියම වෙනවා. ජයාට ලීරවණව මුණ ගැහෙනවා. එතනදී ඔහු ජයාට එයම් ගැන විස්තර ටිකක් කියනවා වගේම ඔහු ජයා එයම් වෙන බවත් සිතාගෙන ඉන්නවා කියලා කියනවා. ඒ වගේම යෙවොන් ජයා නිසා මිනිහෙක් ඝාතනය කළ බවත් මේ නිසා ඔහුට සතියක දඬුවමක් හිමි වුණ බවත් ලීරන් කියනවා. මේක ඇහුවම ජයා කලබල වෙනවා. ඒ වගේම මේ වෙලාවේදී ලීරන් ජයාට හොරෙන් එයාට යෙවොන් දීලා තිබුණු පූජනීය රෙඩ් බීන් මල්ලේ සිදුරක් හදනවා. මේ නිසා ජයා නොදැනුවත්වම රෙඩ් බීන්ස් ටික ටික බිමට වැටෙනවා. දැන් කිසිම ආරක්ෂාවක් නැති නිසා ජයාට එතන හිටපු ගෝස්ට් ළමයි පිරිසක් ඇටැක් කරනවා. යෙවොන්ට දැනෙනවා ජයාට අනතුරක් කියලා. නමුත් ඔහුගේ දඬුවම තවමත් අවසන් වෙලා නැහැ. දඬුවම ඉක්මනින්ම අවසන් කරලා ජයාව බේර ගන්න ඕන නිසා ඔහු නයිෆ් හෙල් කියන දඬුවමට මුහුණ දෙන්න තීරණය කරනවා. ජයාගේ සිරුර අයිති කරගන්න අවශ්‍ය වුණු ගෝස්ට්ලා එයාව උස බිල්ඩින් එකකට එක්කන් ගිහිල්ලා ඒකෙන් පහළට තල්ලු කරන්න හදනවා. යෙවොන් එයාගේ අලුත් දඬුවමට මුහුණ දෙනවා. හතර වටෙන් එන පිහිවලින් ඔහු ගොඩක් තුවාල වෙනවා. ජයා කියන්නේ එයම්ගේ පුනරුත්පත්තිය නොවුනත් ඔහුගේ හිතේ දැන් ජයා ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. මේ නිසා ඔහු දඬුවමේ දරුණුකම ගැන හිතන්නේ නැතුව ඒක ඉක්මනින් ඉවර කරලා ජයාව බේරගන්න එක ගැන හිතනවා. ජයාව ගෝස්ලා එකතු වෙලා බිල්ඩින් එකෙන් පහළට තල්ලු කරනවා. මෙතනට එන යෙවොන් ඇව බිමට වැටෙන්න නොදී අල්ල ගන්නවා. පිහි පහරවල් නිසා යෙවොන් ගැන හැම තැනම තුවාල වෙලා. මේක දැක්කම යෙවොන් තුරුළු කරන් ජයා අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයම්ට යෙවොන් දීපු එයාගේ ෆොක්ස් ක්‍රේන් එක ජයාගේ වටෙන් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම එයන්ගේ පුනරුත්පත්තිය තමයි ජයා කියන්නේ. ජයා යෙවොන් වැගේ නිවසට එක්කන් ගිහිල්ලා උට ප්‍රතිකාර කරනවා. පහුවෙනිදා ඩොක්ටර් සින්ජෝ එනවා යෙවොන්ව බලන්න. ඔහු යෙවොන් යටතේ වැඩ කරනවා කියලා දැනගත්ත ජයා පුදුම වෙනවා. යෙවොන් ජයා එක්ක එයම් ගැන විස්තර කියනවා. ඔහු එයම්ට දුන ශිල්පයේ පුරුදු කරලා තියෙනවා. මොකද එයම්ට අවශ්‍ය වෙලා තියෙන ඇගේ පියරජතුමාව ඝාතනය කරන්න. ඇත්තටම ඇගේ පියරජතුමා සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඔහු ඩීමන් ඉමෝගිගේ බලපෑමට හසුණු මිනිස්සෙක්. මේ නිසා ඔහු සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් කරදර කරලා තියෙනවා. මේ නිසා එයම්ට ඇගේ පියාව ඝාතනය කරන්න ඕන වෙලා තියන්නේ. ජයා මේ වෙලාවේදී එයම් මිය ගිය විදිහ යෙවොන්ගෙන් ඇහුවත් ඔහු ඒකට නම් උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාලට මතකයි නේද ලීරන් පොඩි ළමයෙක්ව ලින්ද ළඟදී යාගේ ජීවිතේ ආරක්ෂා කරපු මිනිස්සයට දුන්නා. දැන් අපිට අන්නේ ළමයව පෙන්නනවා. මේ ළමයා මේ වෙද්දී අවුරුදු 5ක 6ක ළමයෙක් ගන්නට ලොකු වෙලා. ඒ කියන්නේ මේ ළමයා සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. මේ ළමයාව බලාගන්න නැණී කෙනෙක් ඉන්නවා. නැණී ළමයාට කැම දෙන්න හිතාගෙන එයා හිටපු කාමරයට එද්දී දකිනවා මේ ළමයාගේ මුහුණ අසාමාන්‍ය විදිහට සුදු මැලි වෙලා කියලා. ඒ ළමයා නැණීගේ අත අල්ල ගන්නවා. නැණීගේ ස්කින් එක වේලිලා වයසට යන්න පටන් ගන්නවා. මේ අතරදී ලීරන්ට ඇහෙනවා ඩොග් කෙනෙක් වේදනාවෙන් කෑ ගහන සද්දයක්. එතන හිටපු ළමයි ටිකක්ගේ ඩොග්ට හිරිහැර කරනවා කියලා ඔහු දකිනවා. ඒත් එක්කම එයාට යා ඉස්සර සුරතලයට ඇති කරපු ඩොග්ව මතක් වෙනවා. ඒ ඩොග්ව ලීරන්ට දීලා තියෙන ඇඟි අය යෙවුන් විසින්. ආයෙත් කතාව වර්තමානයට එනවා. යූරිට ඕනි වෙනවා මේ ඩොග්ව හදාගන්න. ඉතින් එයා මුලින් මේ ඩොග්ව එක් කරගෙන ඩොක්ටර් ෂින්ජෝ ළඟට යනවා. ඩොක්ටර් ෂින්ජෝ මේ බලට ප්‍රතිකාර කරන්න ගන්නවා. ජයා යෙවුන් එක්කගේ අම්මගේ තාත්තගේ අතුරුදහන් වීම ගැන කතා කරනවා. යෙවුන් එයාගේ ආච්චි අම්මගෙන් ඇගේ දෙමෝපියන් ගැන අහනවා.
ආච්චි අම මේ ලෝකේ ජීවත් වෙන හැමදෙනාවම සහ මේ ලෝකේ ඉඳලා මියගිය හැමදෙනා ගැනම විස්තර දන්නවා. ඒත් ආච්චි අම්මට ජියාගේ දෙමව්පියන් ගැන නම් කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ අනුව ජියාගේ දෙමව්පියන් මේ ලෝකේ හෝ මලවුන්ගේ ලෝකයේ කියන ලෝක දෙකෙන් එකකවත් නෙවෙයි ඉන්නේ කියලා ආච්චි අම එවුන්ට කියනවා. ජියා යගේ කම්පැනි එකේ හෙඩ්ව හම්බ වෙනවා. ඇත්තටම මේ හෙඩ් තමා ලිරන්ගේ ජීවිතය බේරගත්තු කෙනා. ඒ වගේම ඔහු තමා මේ වෙද්දියර සුවිශේෂී ළමයව ඇත දෙඩි කරන්නේ. එදා ජියාට බස් එකට නගින්න නොදී බේරගත්තු මහලු මිනිසව යෙවන් ගෙහින් හම්බ වෙනවා. ඇත්තට මේ බහිරවේ. ඔහුගෙන් ජියාගේ දෙමව්පියන් ගැන විස්තර අහනවා. ඊළඟට ඔහු ජියාව හම්බ වෙන්න යනවා. ලේරනුත් යනවර මහලු මිනිසව හම්බ වෙන්න. ඔහු ඒ මහලු මිනිසව බය කරලා යෙවන් අහපු දේවල් ගැන විස්තර අහගන්නවා. යෙවන් ජියාව එක්කගෙන ට්‍රැඩිෂනල් ටූරිස්ට් ස්පොට් එකකට එක්කන් යනවා. මෙතන ඇඳුම් ලස්සන හින්දා ජියා ට්‍රැඩිෂනල් ඇඳුමක් ඇඳ ගන්නවා. ඒක ඇඳලා ඉන ජියාව දැකපු යෙවන්ට එයම මතක් වෙනවා. ඔහු ගෙන් ජියාව කිස් කරනවා. ජියා ඔහුගෙන් මෙතනට එන්න හේතුව ඔහු ඇවිත් තියෙන ආණ්ඩුකාරවරයෙක් විදියට පෙනී සිටින මවුන්ටන් ස්ප්‍රිට් එකක් හම්බ වෙන්න. මෙතනදී මේ දෙන්න දකින අනාවැකි කියන්නේක්ව. එයාලා යන අනාවැකියක් අහන්න. ඔහු කියනවා මේ දෙන්න දිගටම එකට හිටියොත් අනිවාර්යෙන් දෙන්නගෙන් එක්කෙනෙක් මිය යනවා කියලා. එයාලා එළියට එද්දී එයාලව ටීම් එකක් ඇවිල්ලා වට කරගන්නවා. ඊට පස්සේ මේ දෙන්නව ආණ්ඩුකාරවරයෙක් ළඟට එක්කන් යනවා. යෙවන් ඔහුගෙන් ජියාගේ දෙමව්පියන් ගැන විමසනවා. නමුත් ආණ්ඩුකාරවරයා ඔහුගේ සෙබළුන්ට කියනවා යෙවන්ට ඇටැක් කරන්න කියලා. යෙවන් සෙබළුන් ඔක්කොමලව පැරද්දුවට පස්සේ ආණ්ඩුකාරවරයාත් ඇවිල්ලා යෙවන් එක ෆයිට් කරගන්නවා. ඔහු යෙවන්ට බනිනවා මිනිස් තරුණයෙකුට ආදරය කරනවා කියලා. ඇත්තටම මේ ආණ්ඩුකාරවරයා යෙවන්ගේ හොඳ යාළුවෙක්. ඔහු ආණ්ඩුකාරවරයෙක් විදිහට හිටියත් එයා ඇත්තටම මවුන්ටන් ස්ප්‍රිට් එකක්. මේ අතර ලීරන් යනවර අනාවැකි කියන කෙනා ළඟට. ලීරන් ඔහුගෙන් අහනවා ටයිගර් අයබ්‍රෝස් ගැන. ඒත් ඔහු ඒ ගැන මුකුත් නොකිය ලීරන්ට කණ්ණාඩියක් ලබා දෙනවා. ලීරන් සල්ලි ගොඩක් පෙන්නලා මේ ගැන ඇහුවත් එයාගෙන් හරි උත්තරයක් නම් හම්බ වෙන්නේ නැහැ. එතනින් එලියට එන ලීරන් කාට හරි කෝල් එකක් ගන්නවා. මෙතනින් Tale of Nine Tales first part එක එන් වෙනවා. එහෙනම් මං ඉක්මනට මෙන්නම් Tale of Nine Tales part 2 අරන්. තවමත් ඔයාලා මේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට සුබ දවසක්.